සියලු දිනාටම සුභ සන්ධ්‍යාවක් කියවා සුභ දවසක් කියවා ඈ හරි අපි මේ වෙනකොට ජපන් කළමනාකරණය කතා කරලා කයිසන් ගැන කතා කරලා ඒ දේවල් ටික අපි ඔක්කොම ඉවර කරලා තියෙන්නේ අපි අද පටන් ගන්නවා තවත් විශේෂ පාඩමක් ඒ තමයි තීරණ ගැනීම සහ තොරතුරු කළමනාකරණය කියන මාතෘකාව තීරණ ගැනීම සහ තොරතුරු කළමනාකරණය මැනේජින් ඉන්ෆර්මේෂන් ඇන් ඩිසිෂන් මේකින් නේ තොරතුරු කළමනාකරණය සහ කියන්නේ තොරතුරු කළමනාකරණය කිරීම සඳහා තීරණ ගැනීමේ ක්‍රියාවලිය ගැන අපි කතා කරන්නේ තීරණ ගැනීම සහ තොරතුරු කළමනාකරණය මාතෘකාව ලියාගන්න තීරණ ගැනීම සහ තොරතුරු කළමනාකරණය මේ බලන්නකො දැන් අපි ව්‍යාපාර ලෝකයේ කළමනාකරණයත් එක්ක කටයුතු කරගෙන ඉස්සරහට යනකොට කළමනාකරණය ඇස්සේ කළමනාකරණ තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන දේවල් මොනවද? ඒ අවශ්‍ය කරන දේවල් තමයි අපි කියන්නේ තොරතුරු කියලා. ඒතොර තීරණ ගැනීම සඳහා වැදගත් වන සියලු දේ අපි කියන මොකද්ද? තොරතුරු කියලා. ඒතොර මේ තොරතුරු ඒකරාශී කරලා ඉවර වෙලා නිවැරදිව තීන්දුව තීරණ ගැනීම සඳහා අපි ඒවා යොමු කරන්න ඕනේ. එතකොට අපි ගාවට හම්බ වෙන තොරතුරු ගත්තට පස්සේ මේ තොරතුරු වල විශේෂිත ලක්ෂණ මේ තොරතුරු වැදගත් වෙන්නේ කොහොමද? තොරතුරු වල හඳුනා ගන්න ප්‍රධාන මූලිකාංග මොනවද? හොඳ තොරතුරු වල තියෙන ඕන මොනවද නේද? එතකොට සමහර ලාවට ගුණාත්මක තොරතුරු වල ලක්ෂණ වගේම දත්ත කියලා ගත්තට පස්සේ අපි කතා කරනවා ඔයාලා අහලා තියෙනවා අමු දත්ත කියලා නේද? අමු දත්ත කියලා කියන සකස් කරපු නැති ඒවාට අපි කියන අමු දත්ත කියලා. ඒවා අපි කියන්නේ ප්‍රාථමික මට්ටමේ තොරතුරු කියලා. හරි? ඒවා තීරණ ගැනීම සඳහා නැවත සකස් කරන්න ඕනේ. විද්‍යාවට තීරණ ගැනීම සඳහා නැවත සකස් කරන්න ඕනේ. ඒවා අමු මට්ටමේ තියෙන ඒවා. ඒතකොට අපි ආවට ගන්න ඒවා නිවැරදිව පිළිවෙලකට සකස් කර ගැනීම වල පිළිවෙල මේ කස්සේ අපි කතා කරන්න ඕනේ. හරිද? එතකොට අද ලෝකයේ ව්‍යාපාර තියෙනවා, නිෂ්පාදන ව්‍යාපාර තියෙනවා නේද? ඒ වගේම සේවා සපයන ව්‍යාපාර තියෙනවා. මේ සියලුම ව්‍යාපාරවල තීන්දුව තීරණ ගැනීමේ කාර්යයේ අතිශයින්ම වැදගත් කොට ඒ අවශ්‍ය දේවල් සපයන්නේ කවුද? තොරතුරු. හරි? තොරතුරු කියන්නේ වලට ඉතා වටිනාකමක් තියෙන ඔයාලා දන්නවා. ඒ නිසා තොරතුරු තාක්ෂණයත් එක්ක අද ව්‍යාපාර ඉහළටම ඇවිල්ලා තියෙනවා. ලෝකයේ තියෙන top 10 company ගැන ප්‍රධාන company 10 ගත්තොත් තොරතුරු තාක්ෂණයත් එක්ක ඉන්න 1 2 3 4 කියන මේ හතරම අද රැඳිලා තියෙන්නේ තොරතුරු තාක්ෂණික වශයෙන් ඉස්සරහට වද කරත්. මේ අතර ඔය Apple ලා ඉන්නවා, Microsoft ලා ඉන්නවා නේද? Google ඔය කියන කට්ටිය ඔක්කොම මේ තොරතුරු තාක්ෂණයත් එක්ක ඉස්සරහට ආවෝ. ඊට අමතරව නිෂ්පාදන වශයෙන් ගත්තට පස්සේ නිෂ්පාදන මට්ටමේ තියෙන ව්‍යාපාර වල සාර්ථකත්වයට එහා ගිය සාර්ථකත්වය තොරතුරු තාක්ෂණයත් එක්ක ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මෙතනදී තාක්ෂණයේ වගේම තොරතුරු කියන එක පිළිබඳව අපි වැඩි වශයෙන් කතා කරනවා. හරිද? එතකොට සමහර තොරතුරු තියෙනවා විධිමත්ව සකස් කරපු ඒවා, සමහර ඒවා තියෙනවා එහෙම විධිමත්ව සකස් කරපු නැති තොරතුරු තියෙන්න පුළුවන්. හරිද? සරලව ලියාගන්න මෙහෙම තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා උපකාර වන්නා වූ සියලු දේ තොරතුරු ලෙස හඳුනාගත හැක.
ඒ අනුව ව්‍යාපාර සංවිධානයක සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම සහ පාලනය කිරීම මෙහෙයවීම සහ පාලනය කිරීම යන සමස්ත කාර්යයන් නිවැරදිව ඉටු කිරීම සඳහා තොරතුරු උපකාරී වේ. ඒ අනුව සංවිධානයකට නිවැරදි තොරතුරු නොමැතිවීමෙන් සංවිධානයේ අඩපණ වේ. බැවින් තොරතුරු ආයතනයක ජීව රුධිරයේ ලෙස හඳුනා ගනී. දෙදිහි ලියා ගන්න. වර්තමාන ව්‍යාපාරිකයා විසින් තරගකාරීත්වයේ ජය ගැනීම සඳහා තොරතුරු නැමැති මෙම සම්පත භාවිතා කරයි. ඒ අනුව පාරිභෝගිකයා කමා සැපයුම් කරු වැනි පාර්ශ්වයන් සමග වැනි පාර්ශ්ව සමග සමීප සම්බන්ධතා ඇති කර ගැනීමට සමීප සම්බන්ධතා ඇති කර ගැනීමට උපායශීලී සැලසුම් සකස් කිරීමට ඒවා සඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම
තොරතුරු පද්ධති අවශ්‍ය වේ. තොරතුරු පද්ධති අත්‍යවශ්‍ය වේ කියලා දාන්න. එබැවින් බැවින් වර්තමානයේදී වර්තමානයේදී තොරතුරු උපායශීලී සම්පතක් ලෙස උපායශීලී සම්පතක් ලෙස හඳුනා ගනී. තේරුණාද? එතකොට ඇත්තටම ව්‍යාපාර ලෝකයේ සාර්ථකත්වය සඳහා යන ගමනේදී නේද ඔවුන්ට මොන තරම් වැදගත් වෙනවද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. දැන් මම ගත්තොත් එහෙම මැලිබන් අනිත් පැත්තේ මාංචි මේ තර මේ දෙකෝ තරහ දෙනවා මේ පැත්තේ ඩයලොග් මේ පැත්තේ මොබිටේ. හරි. එතකොට මොවුන් පරවි කිරීමේදී කොයි තාක් දුරට තොරතුරු පාවිච්චි කරනවා නේද? එතකොට මිනිස්සු තොරතුරු පා මිනිස්සු මොනවද කරන්න කියන එක අපිට දැනගන්න පුළුවන් තොරතුරුත් එක්කනේ. ඒකට තොරතුරු ටික අපි දන්නේ නැත්නම් අපි මිනිස්සු මොනවද කරන්න කියලා අපිට හොයාගන්න බෑනේ නේද? එතකොට ඒක හොයාගන්න පුළුවන් වෙන්නේ අපිට ඒ තොරතුරු ලබා ගැනීම තුළ. දැන් මේ දවස්වල හිතන්නකො දැන් ඡන්දේ ජයග්‍රහණය කරන්නේ කවුද කියලා හරියටම අපිට කියන්න පුළුවන් තොරතුරු දිහා බලලා යම් ප්‍රමාණයක් 90ක් විතර වගේ කියන්න පුළුවන්. ඒතර මේ වෙනකොට රිසර්ච් කරගෙන කරගෙන යනවා කවුද වැඩිම ප්‍රමාණයක් ගන්නේ කියලා ගත්තාම දැන් එක එක්කෙනා කරන්නේ ඔයාලා දාලා තියෙන්නේ මම ඉස්සල්ලා ඉන්න සජිත් ප්‍රේමදාස නේ සජිත් රනිල් අනුර කියන මේ තුන් දෙනාගේ එක්කෙනෙක් තමයි 2024 නොවැම්බර් මාසේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති වීදියට දිනුම් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නේද? මේ සඳහා අපේක්ෂා කරන තව කෙනෙක් ඉන්නවා කවුද? ඒ නාමල් රාජපක්ෂ. නාමලු තියෙනවා. තව ඉන්නවා තව ජයවීර හෙවත් ඉන්නවා. නමුත් ඒ අය ප්‍රධාන ඔය හතර පහ දෙනා අතරට ඉන්නේ නැහැ. ඇත්තට මේ ප්‍රධාන මට්ටමට මම හිතන්නේ මෙයක් නැහැ. මෙයක් නැහැ. එතකොට දැනට තියෙන තොරතුරුත් එක්ක ගත්තොත් මේ තුන් දෙනා අතර යම් තරගයක් තියෙනවා. මේ තුන් දෙනා අතර තියෙන තරගය තුල නේද? සමහරවිට මෙයා දිනන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙයා දිනන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙයා දිනන්නත් පුළුවන්. ඕනම විශ්වාස කරන්න වෙනවා මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් තමයි අනිවාර්යයෙන්ම නොවැම්බර් මාසයේ දිනුම් දෙන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපති විදියට. එතකොට මට හැංගෙන දේවල් ටික මම නොකිය ඉන්න. හරි. තාජාන්දර හිටු වෙන දවස් තියෙන නිසා. ඒතර ආසන්න වෙනකොට අපිට කියන්න පුළුවන් ඇත්තටම මේකේ එක වෙන්නේ කවුද? මෙයාද? එහෙම නැත්නම් මෙයාද? නැත්නම් මෙයාටත් අවස්ථාවක් තියෙයිද කියලා තියෙනවා. ක්‍රමයාලගේ දැන් ඇත්තම ගත්තට පස්සේ තොරතුරුත් එක්ක කලින් තිබ්බට වඩා විශාල වැඩිවීමක් තියෙනවා නැක්මක් තියෙනවා. හැබැයි ඒක ප්‍රමාණවත් වෙයිද මෙන්න මේ අයගේ ඡන්ද ප්‍රමාණය අභිභවා යන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ අතර මෙයක් යම් ආකාරයෙන් ගොඩනගා ගන්න ඡන්ද ප්‍රමාණය. එහිඳ අවසානයේ සමානතාවට මේ දෙන්න අතර තරණය පින්න පුළුවන් නේද? මේ තරමින් කවුරු හරි දිනන්නත් පුළුවන්. මෙයාටත් ඒ මට්ටමට එන්න පුළුවන් වුණොත් මිනිසුන්ගේ අදහස් ටික අවසන් වෙද්දී වෙනස් වුණොත් එහෙම ඒ තරමේ කයින් සමාජලට මෙයා දිගන්නත්. හරි. කොහොම නමුත් ওই තුන් දෙනාගේ එක්කෙනෙක් තමයි අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ මතු ජනාධිපති විදියට දිරිඳුන් දෙන්නේ. එහෙනම් ওই තුන් දෙනාත් එක්ක සමීප සම්බන්ධතාවක් තියාගන්න පුළුවන් කියලා. හරි. හරි. සරියන මම නම් හිතන්නේ හරියටම තක්කඩට කියන්න පුළුවන්. නමුත් දැන්ම නෙවෙයි. ඡන්දෙට දවස් දෙක තුනකට කලින් අපි හම්බ වෙනවා. ඒකට මම හරියටම කියන්නේ. ආගන්නකෝ ඒකට. එහෙනම් තොරතුරු කියන එක කොච්චර වැදගත්ද කියන එකනේ. ඒතර ව්‍යාපාරික මැලිබන් බිස්කට් එක කොයි විදිහටද අලවිලි? සිසිල් බීම කොයි කොකා කොලා කොයි විදිහටද අලවිලි? එතකොට අපි ගත්තොත් එහෙම
වාසනා බේග ස්පොරන කොයි විදිහටද කේක් ටික යන්නේ අවුරුදු දුරට කොච්චර කැඩුනද ඒකට අවශ්‍ය කරන දේවල් ටික කොහොමද නැගුරුම් ගත්තට පස්සේ කොහොමද ෆැෂන් බක්ලා කොහොමද කරන්නේ සියානිලා මොනවද කරන්නේ CID මොනවද කරන්නේ හමීඩියාට මොනවද කරන්නේ මේ වගේ ඔක්කොම ගත්තට පස්සේ යාළගේ එකතු කරගත්ත තොරතුරු යාළුවා මේ ජාලෙත් එක්ක තමයි යාළා අවසානයේ කොයි විදිහට හැසිරෙන්නේ කියලා තීරණය කරන්නේ ඒක තුළ යාළට පුළුවන් වෙනවා මොකද්ද තරගකාරීත්වයේ හමුවේ තරගකාරී වාසි දිනාද කරන තරගකාරී වාසි දිනා ගන්න පුළුවන් වෙනවා මොකද යාළා කරන දේවල් නිසා තොරතුරු ඉතාම වටිනාම සම්පත බවට පත් වෙලා තියෙනවා ඒ තොරතුරු උපයෝගී කරගෙන ව්‍යාපාර හිතා ගන්න බැරි විදිහට උඩට ඇවිල්ලා දැන් හිතන මිනිස්සු කැමති දේවල් දිහා බැලුවොත් එන්නේ මිනිස්සු මොනවටද කැමති නේද ඒ කැමති දේවල් දිහා බලලා ඒ කැමති දේවල් කියලා දෙන්න පුළුවන් නම් අපිට මේ අපිට උපු දෙයක් එතනින් කරන්න පුළුවන් ඔයාලගේ ප්‍රතිඵල හම්බුණා නේද ප්‍රතිඵල හම්බුණා නේද උඹට නේද ඔව් ප්‍රතිඵල ලේඛනය හම්බුණා නේද මයිදර කවුරුත් නම් පේල් වෙලා තිබුණ නෑ දෙන්නෙක් ගෙද කවුරු යම් ප්‍රමාණික රිසල්ට්ස් අඩු වීමක් තිබුණා අනිත් අය නම් හොඳ ප්‍රතිඵල තිබුණා ඈ ඒ අතර ලකුණු වැඩිම ලකුණු ගත්තා හිටියා මයිතර කීප දෙනෙක් හිටියා වැඩිම ලකුණු ගත්තා ඒ අතරේ 99 ගත්තා හිටියා 99 කියන්නේ හොඳට හොඳයි නේද එතන න්යා කතා කරලා වැඩක් නෑ 99 ගත්තා හිටියා එහෙනම් ඔයාලා දන්නවා ඔයාලා යන සීමිත ප්‍රමාණයක් විතරයි මේ ඉන්දියකට බඳවගෙන ඉන්නේ. ඒ අනිවාර්ය තමන්ගේ ඩිප්ලෝමා අවසන් කරගෙන ඉන්න කල යුතුයි මොකද නැත්තම් ආය අරුතෙන් එන්න ලේසි වෙන්නේ. මේ දැන් ළමයි විශාල ප්‍රමාණයක් අපේක්ෂා ඉන්න මේක සම්බන්ධයෙන් නමුත් බඳව ගන්න හැකියාවක් නැහැ. අරුතේ ආය බඳව ගැනීම කරන්නේ නැහැ. ආය ළමන අරුතේ තමයි බඳව ගැනීම කරන්නේ. එහිඳ යම් කිසි කෙනෙක් ගැලවිලා ගියොත් එහම ආය මේක ඇතුළට එනවා කියන එක ලේසි වෙන්නේ. ඒක පොඩ්ඩක් අපේ තියාගන්න නිසා ඔයා ඇතුළට ආව කෙනා පරිමෙන්න මේ වැඩේ ඉවර කරගන්න ඔයාට තව තියෙන එක්සෑම් දෙකක් තියෙනවා දැන් මේකට පස්සේ අපි තව මාස 3යි මාස 4ක් වගේ යද්දී ඒ කියන්නේ තව මාස දෙකකින් මේ මාසේ සැප්තැම්බර් ඔක්තෝබර් වගේ වෙද්දී ඔක්තෝබර් අන්තිම වෙද්දී ඔයාට මිඩ් එක්සෑම් එක ලියන්න වෙයි දැන් යන්නේ දැන් ෆස්ට් එක්සෑම් ඉවරයි මිඩ් එක්සෑම් එක ඔක්තෝබර් මාසේ අනිවාර්යයෙන්ම ඔයාට වැඩ හරි ඔක්තෝබර් මාසේ මුල මැද වගේ සමානාලාට මිඩ් එක්සෑම් එක වැටි ඒක ලෑස්ති වෙන්න මිඩ් මේ කාරණා ටික උගුණාට පස්සේ ලියාගන්න තරුවක් දාලා තොරතුරක ගුණාත්මක ලක්ෂණ තොරතුරක ගුණාත්මක ලක්ෂණ කවුරුහරි කියනවා මේ පාර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා කියන්න නම් මොකද වෙන්න ඕනේ? ඒ තොරතුරු කොහමද හරි කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිලා? කවුරුහරි කියනවා නම් එහෙම නිකන් කියන්න බෑ නේද? අපි බලනවා යම් කිසි එක පැහැදිලි භාවයක් තියෙනවා, නිවැරදි භාවයක් තියෙනවා. ඒක හරියටම ඉදිරිපත් කරලා තියෙන විදි මේ ආදි සියල්ලක්ම බලන්න. ඒතර කවුරු හරි අපිට තොරතුරක් දෙනකොට ඒ තොරතුරු වල මූලිකව තියෙන්න ඕන දේවල් ටික තමයි මම ඔය කියන්නේ. එහෙනම් අපි කියන්නේ පැහැදිලි භාවයේ තියෙන්න ඕනේ, නිවැරදි භාවයේ තියෙන්න ඕනේ, ඒක සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ නේද? භාවයට තොරතුරු කියන්නේ බෑ. තොරතුරු කියනකොට බලනකොට සම්පූර්ණ තොරතුරු දෙනවා. බෑ නමුත් සමහර අය කතා කරද්දී තමයි සම්පූර්ණ කතාව දාන්නේ නේද? කැලලක් තමයි අපිට දෙන්නේ තොරතුරු ටික බලන්න. ඒවා හරියට වෙන් කරගන්න ඕනේ. ඒ වගේම විශ්වාසනීය භාවය. ඒතකොට දැන් අපිට දාන්නේ විශ්වාසයෙන් නිවුස් වලින් ෆස්ට් නේද? විශ්වාසය. ඒතකොට 8යි කියනවා 7යි 55 6යි 55 කියනවා 7 කියනවා නේද? ඒතකොට විශ්වාසනීයම ප්‍රවෘත්ති සපයන. සම්මාන හම්බෙන්නේ නේද? විශ්වාසනීයම ප්‍රවෘත්ති සපයන නැති හි සම්මාන. හරි. ඒතර එනවා විශ්වාසය කියන එකක් මේක අපි තියෙනවා සමහර තොරතුරු සම්බන්ධයෙන් දැන් හිතන්න බුද්ධියන්ස වගේ නේද? ඒ වගේ රහස්‍ය භාවයක් තියෙනවා. සමුදාය පොලිසියන රහස්‍ය භාවයක්. ඔන්න අපේ ලංකාවේ යන පොලිසිය දවසට දැක්කන් සමහර තොරතුරු රහස්‍ය භාවයෙන් යුක්තව ගන්න ඕනේ වීඩියෝ කැමරා හැම දෙයක්ම අපරාධකරුවන් මේ තොරතුරු අහනකොට ඒවා ප්‍රසිද්ධ වෙනවා. නේ? ඒ තරම් පල්ලෙහාට වැටලා තියෙනවා මොකද ක්‍රියාවලිය දන්නේ නැති නිසා. නේද? ක්‍රියාවලිය දන්නේ නැති නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ.
තොරතුරු ලබා ගැනීමේදී තොරතුරු වල රහස්‍ය භාවය කියන පැතිකම මේ දෙක මම අපේක්ෂා කරන බොහෝ දේවල් මම කරන්න යනකොට මගේ තොරතුරු ටික එළියට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? තොරතුරු ටික එළියට ගියොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම තරගකරුවෝ ඒවා ග්‍රහණය කරගන්න. මොකද මම දන්න සමහර බිස්කට් කම්පැනි තියෙනවා. කරා බිස්කට් කම්පැනියක් එයාලා බිස්කට් එක නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන දේවල් අවුතෙන් බිස්කට් එක නිෂ්පාදනය කරන අවශ්‍ය කරන දේවල් ටික ඔක්කොම තෙල්සම් කරලා ඉදිරිපත් කරන ඉස්සෙල්ලා ඒ රහස් වට්ටෝරුව සහ ඒ කන්සෙප්ට් එක එළියට ගියාට පස්සේ අනිත් කම්පැනි ඊට කලින් පටන් ගත්තා. ඒ යුරු බිස්කට් කියලා ඉන්න. ඒකට ඉදිරිපත් නම් නොකිය ඉන්න කරන්න ගියේ කවුරුත් ඉස්සෙල්ලාම කරේ කවුරුත්. කන්සෙප්ට් එක වෙන්න ගමන් දුක්ලා ඉන්නේ. සමහර ව්‍යාපෘති තියෙනවා. සමහර ඉන්න ආණ්ඩුවල සමහර අය කරන්නේ ඉඳගෙන ඉන්නවා අනිත් පැත්තට ගිය ගමන් එයා ඉස්සරහට දාලා ඒව කරනවා. තොරතුරු කියන එක කොහොම පරිස්සමෙන් තියාගන්න ඕනද? එතකොට මේක ප්‍රමාණවත් වෙන්නත් ඕනේ, සරල වෙන්නත් ඕනේ. හැබැයි මේකට අධික පිළිවෙයක් දරන්න සමහර දේවල් වල තොරතුරු ලබා ගැනීම සඳහා විශාල පිළිවෙයක් දරන්න වෙනවා. උදාහරණයක් විදියට හිතන්නකො නුස් වලට සමහර දේවල් ගන්නකොට එයාට ගෙවන්න. හරි? ඒක ගෙවලා තමයි යන්න. එතකොට මේක ලොකු මුදල් ගෙවන්න බෑ නේද? සමහර ලාවට හොඳ නිවුස් එකක් තියෙනවා මම ගා. මම ඒක දෙරණට හරි සිරසට හරි දෙන්න යනකොට මම කියනවා මට මෙච්චරක් ඕනේ. එහෙම වුණොත් මම මේ නිවුස් එක දෙන්නේ. මුන්සේගේ වටිනාකම පිළිගන්නවා අනිවාර්යයෙන් මේක මංගාව සාක්ෂියටුව දෙන්න ඕනේ. ඒතකොට එහෙම වුණොත් එහෙම ඒක ලොකු මාකට් එකක් එයාලත් හදාගන්නවා. නමුත් සමහර දේවල් අපිට යන ඒක සීමාන්තික වෙන්න බෑ. සීමා සහිතව ඉදිවැය ගුණාගෙන ඉවර වෙලා තමයි ඒක කටයුතු කරන්න ඕනේ. ඒකට ආයතන වලට තොරතුරු ඕනේ වගේම ඒක ගොඩාක් වෙලා තොරතුරු ලබා ගැනීම සඳහා ඔයාලා අහලා තියෙන රිසර්ච්. ඒ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියලා කලමනා කරපු තියෙන ප්‍රධාන පිළි ආයතන වල රිසර්ච් කරනවා කියලා කියන්නේ තොරතුරු හොයාගන්න එක. ඒක රිසර්ච් එකක් කරනකොට පිටරටවල වුණ පුදුමාකාර පිළිගැනීමක් තියෙන රිසර්ච් වලට පුදුම විදිහට වියදම් කරනවා. තොරතුරු වලට හොයාගන්න. අපේ රටේ එහෙම නැහැ. මේ රටේ එහෙම සමහර රසායනිකයන් වල සිදුවනවා වෙනස් වීම අවුරුදු ගාණක් තිස්සේ හොයනවා. අවුරුදු ගාණක් තිස්සේ මොකක් නොබි හොයනවා. තොරතුරු දැනගෙන ඉන්නවා. ඒක හිතන්නකො මුළු ධර්මයෙන්ම කොච්චර හොයාගෙන තියෙනවද? 100 ගානක් හොයාගෙන තියෙන්නේ නේද? ඒක එකපාරට හම්බ වෙච්ච ඒවා නෙවෙයි. වෙන ඕන ඔයාලා ගන්න තියෙනවා. ඒවල ග්‍රාම පට්ටාකමක් තියෙනවා. හරි? තියාගන්න මේ එක පැහැදිලි බව. පැහැදිලි බව. දෙක නිවැරදි භාවය. නිවැරදි භාවය යර කාලීන භාවය. දැන් ඔයාලා YouTube එකේ එහෙම දානකොට සමහර නිවුස් ඒවා බලනකොට මොකද වෙන්නේ? ඊයේ සහ අද වෙන විතරේ ඔයාලා බලන්න ගොඩාක් පරණ ඒවා බලනවා. දැන් ගියා උද්දේ මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්ව කතාවක් හරි රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්ව එකක් හරි අමිත කුමාර කිව්ව එකක් හරි 2022 කිව්වෝ බලන්න යන්නේ. හැබැයි ඊයේ කිව්ව එකක් නේද අද කිව්ව එකක් ඒවට අගලක් බලනවා. ඒතකොට සින්දු වලත් බලන්නකො නේද? සමහර ඒවා පරණ සින්දු කියලා බලන්නේ. ඒකම තියෙනවා. ඊගොල්ල සම්පූර්ණ භාවය. සම්පූර්ණ භාවය. සම්පූර්ණ භාවය. විශ්වාසනීය භාවය. රිලයබිලිටි කියලා අපි කියන්නේ විශ්වාසනීය භාවය. විශ්වාසනීය භාවය.
ඊළඟට පිරිවැය ඵලදායි භාවය. පිරිවැය ඵලදායි භාවය. ඒ කියන්නේ අපි වියදම් කරන එකට සාධාරණ වෙනවද ඒ තොරතුරු. පිරිවැය ඵලදායි භාවය. උපු වියදමක් කරලා නිකන් අඩු ප්‍රතිලාභයක් ගන්න එකක් නෙවෙයි. පිරිවැය ඵලදායි භාවය. ඊළඟ රහස්‍ය භාවය. ඊළඟ සරල භාවය. ඊළඟ ප්‍රමාණවත් භාවය. ඊට අදාළත් හරි අදාළත් ප්‍රමාණවත් භාවය තියෙන තුන අදාළත්වය තියෙන තුන එතන ඔය කියන ලක්ෂණයන් ටික තියෙනවා නම් අපි කියන එක තොරතුරු ගුණාත්මක ලක්ෂණ කියලා විභාග නිරන්තරයෙන් ওই ටික තමයි තොරතුරු ගුණාත්මක ලක්ෂණ මොනවද කියලා විභාග නිරන්තරයෙන් අහලා තිබුණා. ඊගාඩ් ලියාගන්න වෙනම තරුවක් දාලා දත්ත කියන්නේ මොනවද? දත්ත මං කිව්වා දත්ත කියලා කියන්නේ මොකද්ද? තීරණ ගැනීම සඳහා ගත්ත ශේෂ්ත්‍රයකින් ගත්ත දේවල්. හරි මේවා පිළිවෙලට හදලා නැහැ. හැබැයි මේවා පිළිවෙලට හැදුවාට පස්සේ තමයි අපි කියන්නේ මොකද්ද ඒක තොරතුරක් කියන්නේ. ලියාගන්න මෙහෙම යම් ශේත්‍රයක් තුළින් යම් ශේත්‍රයක් තුළින් කිසියම් ප්‍රස්තුතයක් විද්‍යා කියන්නේ කිසියම් ප්‍රස්තුතයක් සම්බන්ධ රැස් කර ගන්නා වූ තීරණ ගැනීමේ කාර්ය සඳහා තීරණ ගැනීමේ කාර්ය සඳහා යොදාගත හැකිවන ලෙස යොදාගත හැකිවන ලෙස යොදාගත හැකිවන අර්ථාන්විතව අර්ථාන්විතව ඉදිරිපත් කරනු නොලැබුවා කරුණු ඉදිරිපත් කරනු නොලැබුවා වූ කරුණු සමූහයක් දත්ත ලෙස හඳුනාගත හැක. උදාහරණයක් තිබුණාද? ඔය ගිණුම් කරන්නේ පාවිච්චි කරන මූලික සටහන් පොත් නේද? ඒක ඉස්කෝල් තියෙන නාමලේ කියන්නේ. ඒක පිළිවෙලට හදලා නැහැ නේ. ආවද නැද්ද කියලා බිංදුව දාපු එක විතරයි කරලා තියෙන්නේ. හරි? ඒ වගේ වගු තියෙනවා ඕන තරම්. ඒක තොරතුරක් කියලා කියන්නේ අපි කියන්නේ විධිමත්ව සකස් කරපු එකක් තමයි තොරතුරක් කියන්නේ. එහෙනම් මේක තොරතුරක් නෙවෙයි. රයිට්. කියාගන්න දැන් තරුවක් දාලා තොරතුරු කලමනා කරනවා. තොරතුරු කලමනා කරනවා.
තොරතුරු කලමනා කරනවා. දැන් අපි ගත්තොත් තොරතුරක් දැත්ත ටික එකතු කරලා තොරතුරක් බවට රැස් කරගන්නවා නේද? ඒක අපි රැස් කරගත්තට පස්සේ මේක රැස් කරා. එකලා ඊට පස්සේ අපි විශ්ලේෂණය කරා. ඊට පස්සේ මේක වාර්තා කරා. ඊට පස්සේ මේක ගබඩා කරා කොහෙද? ඊට පස්සේ අවශ්‍ය පාර්ශ්වයන් අපි ඒක බෙදා හැරීම කරා. කොහොමද කරන්නේ නේද? අපි අර ගිණුම් කරන්නේදී තහලා තියෙනවා තොරතුරු රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම. ඊට පස්සේ අවධානය අපි ගියාට පස්සේ කරන්නේ අවශ්‍ය පාර්ශ්වයන්ට ඒ දේ තොරතුරු ලබා දීම කියලා. ඒතර මේකෙදි තමයි මොකද කරන්න ඕනේ? ඉස්සලාම මේක රැස් කරගන්නවා. රැස් කරගෙන ඉවර වෙලා මේක ඇනලයිස් කරලා බලනවා. විශ්ලේෂණය කරලා බලනවා. විශ්ලේෂණය කරලා බලලා ඉවරලා ඊට පස්සේ මොකද කරන්නේ? වාර්තා කිරීම කරනවා. මේ වාර්තා කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි ගබඩා කරලා තියනවා. හරි, තොරතුරු ටික ගබඩා කරලා තියාගන්නවා. ඊගොල්ලට අවශ්‍ය වේලාවකදී ඒ ටික බෙදා ගන්නවා. කාට දෝනේ? ඒ අයට ඒ වේලාවෙදී එක අපි දෙනවා. දැන් මම මහ බැංකුව හිතන්නේ. මහ බැංකුව බැංකු සම්බන්ධ වාණිජ බැංකු ලංකාවේ තියෙනවා නම් 26 හැක් විතර තියෙන ලංකාවේ. ඒත් මේ වාණිජ බැංකු 26 පිළිබඳ තොරතුරු ටික යාම රැස් කරනවා. ඒත් වාණිජ බැංකු වල ඒ සියලුම තොරතුරු රැස් කර ගන්නවා. එක කරන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා නේද? වාණිජ බැංකු වල තොරතුරු හොයා ගන්නවා. අපි කියන්නේ එතෙන් පරීක්ෂණය සහ දුරස්ථ පරීක්ෂණය කියලා පරීක්ෂණ දෙකකින් යාමට ඒ තොරතුරු ටික ගන්න පුළුවන්. ඒත් මේ කියන විදිහට වාණිජ බැංකුවක මෙන්න මේ තොරතුරු ටික යාල ගන්න. හරිද? එතකොට ඔන්න මේ තොරතුරු රැස් කරගත්තා. ඊට පස්සේ ඒක විශ්ලේෂණය කරලා බැලුවා. ඒ වාණිජ බැංකුවල තියෙන සම්පත් ප්‍රමාණයත් එක්ක බලලා ඒක වාණිජ බැංකුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත්ද නැද්ද කියලා මේ ටික ඔක්කොම හරියට බලලා වාර්තා කරා. වාර්තා කරන්නේ ඒ ටික ගබඩා කරලා කියලා අවශ්‍යතාවයන් මත ඒ අවශ්‍යතාවයේදී ඒ බැංකුවක මේ තොරතුරු මුදා හැලීම සිද්ධ කරනවා. තේරුණාද? මේ තොරතුරු මුදා හැදීම සිද්ධ කරනවා. තොර සමස්තය තුළ තොරතුරු කළමනාකරණය තුළ කරන්නේ තොරතුරු රැස් කිරීම, විශ්ලේෂණය, වාර්තා කිරීම, ගබඩා කිරීම සහ බෙදා හැදීම. හරි, කියලා මෙහෙම ව්‍යාපාරික තීරණ ගැනීම සඳහා ව්‍යාපාරික තීරණ ගැනීම සඳහා ව්‍යාපාරික තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරනු ලබන අවශ්‍ය කරනු ලබන තොරතුරු රැස් කිරීම ප්‍රමා විශ්ලේෂණය කිරීම කමා වාර්තා කිරීම කමා ගබඩා කිරීම ගබඩා කිරීම බෙදා හැරීම බෙදා හැරීම ජනාධිකාරයන් ජනාධිකාරයන් ඉටු කිරීම සඳහා ජනාධිකාරයන් ඉටු කිරීම සඳහා සම්බන්ධ විධිමත් ක්‍රියාවලිය තොරතුරු කළමනාකරණයයි මෙහිදී සියලු කාර්යයන්
ඊසියු කාර්යයක් කාර්යක්ෂමෝ හා සඵලදායි කාර්යක්ෂමෝ හා සඵලදායි ඉටු කිරීමට ව්‍යාපාර කටයුතු සිදු කරයි ව්‍යාපාර ආයතන කටයුතු සිදු කරයි ව්‍යාපාර ආයතන කටයුතු සිදු කරයි එනම් පැහැදිලිවම කාර්යක්ෂම හා සඵලදායීව මේ වැඩේ කරන්න ඕනේ මෙතනදී කොහේ හරි යම් තැනක අඩුපාඩුවක් සිද්ධ වුණොත් එහෙම ඒක තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඍජුවම බලපාන නේද ඉතින් හරියට මේ දේ වෙන්න ඕනේ හරියට මේ දේ වෙන්න නම් හරියට මේ දේ කරන්න ඕනේ ඊගොල්ලෝ ගියාගන්න මාතෘකාව ලියාගන්න තොරතුරු පද තොරතුරු පද තොරතුරු පද ඉන්ෆෝමේෂන් සිස්ටම් තොරතුරු පද ඉන්ෆෝමේෂන් සිිස්ටම් තොරතුරු පද්ධති හරිද එතකොට තොරතුරු පද්ධති පිළිබඳව මම ඔයාලට කලින් කතා කරලා තියෙනවා හියුමන් රිසෝස් මැනේජ්මන් ඉන්ෆෝමේෂන් සිිස්ටම් කියලා HRMIS හරි කතා කරලා තියෙනවා ඒ කතා කරපු එක ලොකුවට පුළුල්ව කතා කරන්න හැබැයි මෙතනදී මම යම් ප්‍රමාණයකට මේ තොරතුරු පද්ධති පිළිබඳව කතා කරන්න. තොරතුරු පද්ධතිත් එක්ක තමයි ඇත්තටම ව්‍යාපාරයක් ඉස්සරහට යන එක තීරණය වෙන්නේ. තොරතුරු පද්ධතිය සාර්ථක භාවයේ මත ව්‍යාපාරයේ සාර්ථකත්වය තීරණය වෙනවා. ඒතකොට ව්‍යාපාරයේ යම් කාලයක් ගියාට පස්සේ අනිත් ව්‍යාපාර අභිරුව උල්ට ආවද නැද්ද කියලා තීරණය වීම සඳහා එයාලා පාවිච්චි කරපු තොරතුරු පද්ධතිය යාලා සරකා බැලීමක් කරනවා. එතකොට තොරතුරු පද්ධතියක් ගත්තට පස්සේ ඒකේ තියෙන මූලිකාංග විදිහට අපි කතා කරන්නේ යෙදවුම් ටික අරගෙන ඒක සකස් කරලා ඒකෙන් බලාපොරොත්තු වෙන නිමවුම කොයි වගේද නේද තොරතුරු පද්ධතියක් ඇතුලේ යෙදවුම් ටිකක් ඉන්පුට් එක තමයි මේක අපි සකස් කිරීමක් කරන්නේ මේක ASCII අපිට නිමවුමක් හම්බුනා ප්‍රතිපෝෂණය තියෙන්න පුළුවන්. ඔහොම තමයි යන්නේ. හරි. එතකොට යෙදවුම් ටික යම් සකස් කිරීමකට ක්‍රියාත්මක කරලාට පස්සේ නිමවුමක් බවට පත් වෙනවා. ඒ නිමවුම සාර්ථකද අසාර්ථකද කියලා තීරණය වෙනවා. නිමවුම තුළ සාර්ථක අසාර්ථක භාවය තීරණය වෙනවා. ප්‍රතිපෝෂණය කියලා කියන්නේ මේකේ ෆීඩ්බැක් එක කොයි වගේද කියන එක අපි ඉස්සරහට කතා කරමු නේද ඕනම තොරතුරක් සම්බන්ධයෙන් මේ පද්ධතියක් ඇතුලේ යොදා ගන්න අපි යෙදුම් ටිකක් තියෙනවා ඊට පස්සේ කියන්නේ අපි කියන්නේ ඉන්පුට් එකක් තියෙනවා ඒ වගේම අවසානයේ අපිට හොඳ අවුට්පුට් එකක් හම්බ වෙනවා ඒතකොට මෙන්න මේ දෙක මත තමයි තීරණය වෙන්නේ ඒ තොරතුරු කොයි තරම් දුරට වටිනවද නැද්ද කියන කාරණා ටික හරි තියාගන්න එහෙම ව්‍යාපාරික තීරණ ගැනීම සඳහා ව්‍යාපාරික තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරනු ලබන තොරතුරු රැස් කිරීම ක්‍රමා විශ්ලේෂණය කිරීම ක්‍රමා වාර්තා කිරීම
වාර්තා කි. කමා ගබඩා කිරීම. කමා බෙදා හැදීම. බෙදා හැදීම. යනාදී කාර්යයන්. යනාදී කාර්යයන්. ඉටු කිරීම සඳහා. කිරීම සඳහා ව්‍යාපාරික ආයතනයක් විසින් ව්‍යාපාරික ආයතනයක් උපයෝගී කරගනු ලබන්නා වූ උපයෝගී කරගනු ලබන්නා වූ සියලුම ක්‍රම සහ විධීන්හි සියලුම ක්‍රම සහ විධීන්හි එකතුව තොරතුරු පද්ධතියක් ලෙස හඳුනා ගනිමි. දෙකින් ලියා ගන්න එහෙම නොයසේ නම් එමත් නැත්නම් කියන්නේ නොයසේ නම් තොරතුරු පද්ධතිය කියන්නේ නොයසේ නම් තොරතුරු පද්ධතිය කියන්නේ ව්‍යාපාරික තීරණ ගැනීම සඳහා ව්‍යාපාරික තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරනු ලබන අවශ්‍ය කරනු ලබන තොරතුරු රැස් කිරීම තොරතුරු රැස් කිරීම ක්‍රමා සකස් කිරීම ක්‍රමා ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා බෙදා හැරීම සඳහා බෙදා හැරීම සඳහා යොදාගනු ලබන අන්තර් ක්‍රියාකාරීත්වයකින් යුත් අන්තර් ක්‍රියාකාරීත්වයකින් යුත් උපාංග සමුදායකි මෙම තොරතුරු පද්ධතිය පරිගණක පාදක පරිගණක පාදක හෝ මිනිස් ශ්‍රමය මිනිස් ශ්‍රමය පාදක විය හැකිය පාදක විය හැකිය එසේම එය එසේම එය විධිමත් සේම විධිමත් සේම අවිධිමත් සම්බන්ධතා වලින් ද අවිධිමත් සම්බන්ධතා වලින් ද සමන්විත විය හැකිය එතකොට
මේ කියන පද්ධතිය මම ඔයාලට කතා කරලා තියෙනවා කම්පියුටර් බේස් වෙනා යන්නත් පුළුවන් නේද? එහෙම නැත්නම් මිනිස් සම්පත මූලික වෙලා යන්නත් පුළුවන්. ඕනනම් මේ දෙකේම එකතුවක් විදිහට යන්නත් පුළුවන් ඈ. අපි කියන්නේ සෙමි නේද? එකතුවක් විදිහට යන්නත් පුළුවන්. තොරතුරු පද්ධතිය. හරි. ඒතර මේ කියන පද්ධති කතා කරන්න ඕනේ. හරි. මේ දෙකේ එකතුවක් විදිහට යන්නත් පුළුවන්. ඒකෙන් ලියාගන්න මෙහෙම ඒක මේක විධිමත් සේම අවිධිමත් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ෆෝමල් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉන්ෆෝමල් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන මේ පද්ධතිය කරහා ආයතනික අරමුණු පරමාර්ථ ඉටු කර ගන්නවා නම් අපි කියන ෆෝමල් කියලා. සේවකයන් අරමුණු පරමාර්ථ ඉටු කර ගන්නවා නම් අපි කියන ඉන්ෆෝමල් කියලා. හරි. ඒක තමයි ෆෝමල් සහ ඉන්ෆෝමල් අතර වෙනස. සේවක අරමුණු පරමාර්ථ ඉටු කර ගන්නවා නම් ඉන්ෆෝමල් එකක්. ආයතනික අරමුණු පරමාර්ථ ඉටු කර ගන්න දුන එකක් නම් ඒක ෆෝමල් එකක් වෙනවා. හරි. ඒක නිසා විධිමත් වගේම අවිධිමත් වෙන්න පුළුවන්. මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. එනම් ඡේදකින් කියන්නේ ඒ අනුව පරිගණක තොරතුරු පාද්ධතියක් යනු අපි කියන්නේ computer based information system CBIS කියලා කියන්නේ CBIS computer based information system CBIS කියලා ඒ අනුව පරිගණක පාලක තොරතුරු පද්ධතියක් යනු තොරතුරු රැස් කිරීම කමා සකස් කිරීම කමා ගබඩා කිරීම සහ කමා ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා බෙදා හැරීම සඳහා පරිගණක දෘඩාංග හා මෘදුකාංග පරිගණක දෘඩාංග හා මෘදුකාංග උපයෝගී කර ගන්නා තොරතුරු පද්ධතියකි. හරිද? තොරතුරු CBIS එකක් වෙන්නත් පුළුවන්. සකස් කරලා ඔක්කොම දේවල් වෙන්නේ වෙන කම්පියුටර් හරහා. හරි. අද ඇවිදි ගොඩාක් ඒවා ඔයාලා දන්නවා එහෙම යන්නේ. උදාහරණයක් විදිහට බැංකුවක් කියලා හිතන්න ඔය බැංකුවක තියෙන තොරතුරු ජාල නේද? තා ගන්න බැරි තරම් නේද? ඒක බලන්න ඒවා ක්‍රියාත්මක වෙන විදිය නේ. එතකොට මෙහෙන් ඔයා කාඩ් එක දාපු ගමන් සල්ලි ටික ඔයාලට හම්බ වෙනවා. ඔයා යාපනයේ සල්ලි දාන පුගමන් ඔයාලට මුලින් ගන්න පුළුවන් කොළමින් ගන්න පුළුවන් නේද? ඒ විතරක් නෙවෙයි ඔයාගේ කාඩ් එක ඔයාලට අරගෙන ගිහිල්ලා ඉංගලන්තේ ගිහිල්ලා පාවිච්චි කරන්න පුළුවන්, ඇමරිකාවේ පාවිච්චි කරන්න පුළුවන්, සිංගප්පූරුවේ, මැලේසියාවේ ඕන තැනකට ඔයාලට කාඩ් එක අරගෙන යන්න පුළුවන්, ඔයාලට කාඩ් එක දීලා බඩු ගන්න පුළුවන්. ඔච්චර දේවල් කරන්න පුළුවන්. ඔක්කොම මොනවද? කම්පියුටර් බේස් වෙච්ච ඒවා. හරි? ඒක කම්පියුටර් බේස් වෙච්ච ජාල තියෙනවා නේද? ඒවා තමයි ඒ ක්‍රියාත්මක වෙන්නේ. අරුවක් දාලා ලියා ගන්න තොරතුරු පද්ධතියක තොරතුරු පද්ධතියක මූලිකාංග සහ ක්‍රියාකාරීත්ව පහත පරිදි දැක්විය හැක.
බලන්න යදෝම් කියනවා ඒව සකස් කිරීම සිද්ධ කරනවා ඒක නිමෝම බවට පත් වෙනවා. හැබැයි මේකේ අවසානයේ ප්‍රතිපෝෂණය කියලා කියන්නේ ඒක හරියට සිද්ධ වෙලා නැත්තම් මොකද කරන්නේ? ආපහු මේක මුලට ඇවිල්ලා යදෝම් තුලින් ආපහු නැව සකස් කරගන්න ඕනේ. අපි ඒකට කියන මොකද්ද? ප්‍රතිපෝෂණය කියලා. හරි ෆීඩ්බැක් එකනේ. හරි. දාගන්න ඕක දාගෙන ඉවරලා ඉවරයි කියලා මට මැසේජ් එකක් දාන්න ඕන. කවුද අපි ඉන්නවනේ? මාෂා ඉන්නවනේ. මාෂා ඉවරයි කියලා මැසේජ් එකක් දාන්න. කලබල වෙන්න හිමි කරන එකට පිට ඇමෙල ඉවර වුණා. මැසේජ් එකක් දාන්න. හරි. අපි දැන් මේකේ යෙදවුම් කියලා කියන්නේ මොනවද? සකස් කිරීම කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම නිමවුම කියලා කියන්නේ මොකද්ද? ප්‍රතිපෝෂණය මොකද්ද කියන එක සරලව අපි ගමු. හරි. ලියාගන්න මෙහෙම ඉන්පුට් අපි කියන්නේ ඉන්පුට් කියන්නේ යෙදවුම්. තොරතුරු පද්ධතිය තුලදී තොරතුරු පද්ධතිය තුළදී තොරතුරු පද්ධතිය තුළදී සකස් කිරීමේ ක්‍රියාවලිය සඳහා සකස් කිරීමේ ක්‍රියාවලිය සඳහා යොදා ගනු ලබන ව්‍යාපාරයේ අභ්‍යන්තර හා බාහිර පරිසරයෙන් රැස්කර ගනු ලබන ව්‍යාපාරයේ අභ්‍යන්තර හා බාහිර පරිසරයෙන් රැස්කර ගනු ලබන දත්ත කමා එසේ දත්ත ලබා ගැනීමේ ක්‍රියාවලිය සහ ඒ දත්ත ලබා ගැනීමේ ක්‍රියාවලිය සහ ඒ සඳහා උපයෝගී කරගන්නා සම්පත් එදුම් වේ. උදාහරණ දත්ත කමා සේවකයින් ඔය සේවකයින් වරායන් දාන්න ජීවාංග කියන ජීවාංග කියන සේවක මෘදුකාංග සා දෘඩාංග පරිගණක වල තියෙන මෘදුකාංග හා දෘඩාංග
ඊළඟ දෙවෙනි එක ලියා ගන්න සකස් කිරීම. අපි කියන්නේ ප්‍රොසෙසින් කියලා. මේ ඉන්පුට් එක. දැන් තියෙන හැම අවුට්පුට් තියෙන්නේ ෆීඩ්බැක්. ප්‍රොසෙසින්. සකස් කිරීම. දැන් මේකෙදී අපි තොරතුරු ටික ඔක්කොම රැස් කරගත්තා. හරි. දැන් මේ රැස් කරගත්තට ඊගොඩ අපිට අවශ්‍ය ඕන විදියට තමයි දැන් සකස් කරගන්න යන්නේ. ලියාගන්න මෙහෙම රැස් කරගන්න ලැබූ දත්ත රැස් කරගන්න ලැබූ දත්ත රැස් කරගන්න ලැබූ දත්ත තීරණ ගැනීමේ කාර්යයට තීරණ ගැනීමේ කාර්යයට යෝග්‍ය ආකාරයට යෝග්‍ය ආකාරයට පරිවර්තනය කිරීම සඳහා පරිවර්තනය කිරීම සඳහා ඒවා විශ්ලේෂණය කර තමා සංවිධානය කර සංවිධානය කර තමා වාර්තා කිරීමේ ක්‍රියාවලිය වාර්තා කිරීමේ ක්‍රියාවලිය සකස් කිරීම නම් වේ ඊළඟට අපි කියන නිමවුම හෙවත් අවුට්පුට් නිමවුම හෙවත් අවුට්පුට් එක කියන්නේ මෙහෙම සකස් කරනු ලැබූ තොරතුරු සකස් කරනු ලැබූ තොරතුරු සකස් කරනු ලැබූ තොරතුරු උචිත ස්වරූපයන්ගෙන් උචිත ස්වරූපයන්ගෙන් අවශ්‍ය කරනු ලබන පාර්ශවයන් වෙත අවශ්‍ය කරනු ලබන පාර්ශවයන් වෙත බෙදා හැරීමේ කාර්යය හෝ බෙදා හැරීමේ කාර්යය හෝ එසේ බෙදා හරිනු ලබන තොරතුරු වේ සේ බෙදා හරිනු ලබන තොරතුරු වේ දැන් ලෑස්ති කරලා තියෙනවා එහෙම නැත්තම් බෙදා හරිනවා නේද සකස් කරලා පස්සේ දැන් හවස 8ට නිවුස් දෙන්නේ නේද එතකොට ඒක දෙනවා ඒ තොරතුරු ටික දෙනවා දැන් ওই තොරතුරු අපි ගත්තට පස්සේ ලෝකේ එළියට දාන තොරතුරු තියෙනවා එළියට දාන්න නැති ඒවා රහස් විදියට තියාගන්න ඒවා තියෙනවා නේද බුද්ධියන්සතරතු රහස් විදියට තියාගෙන ඊට දාන්නේ මම දැක්ක ඔයාලා ඉතින් සමාජ සංවිධානයේ නායකයාට එයා විදට ඇවිල්ලා ගහලා යන්න නේ ඔය මොන තරම් ප්ලෑන් කරන්නේ මේ තොරතුරු මේ තොරතුරු අරගෙන 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 රහස් ගතව තියාගෙන ඉන්න ඇද්ද නේද ඒතකොට සමහර ඒවා ප්‍රොසෙස් එක අපි දන්නේ නැහැ මම කියන්නේ උදාහරණ එතකොට එක බිස්කට් නිෂ්පාදනය වෙන්න පුළුවන් සිහිල් බීම වෙන්න පුළුවන් ඕනම එකක් වෙන්න පුළුවන්
ඒ හැම තැනකින් අපි ගන්න තොරතුරු ගබඩා කරලා තියෙනවා. සමහර ඒවා අපි බෙදා හැරීම් කරනවා. ඒවට අපි කියනවා output කියලා. ඊගොල්ලන්ට කතා කරන්න වෙනවා feedback එක එහෙම නැත්නම් ප්‍රතිපෝෂණය. feedback එක එහෙම නැත්නම් ප්‍රතිපෝෂණය. ප්‍රතිපෝෂණය. මේක ලියන්න තොරතුරු පද්ධතියේ සඵලත්වය හෝ තොරතුරු පද්ධතියේ සඵලත්වය හෝ සකස් කළ තොරතුරු සමුදාය සකස් කළ තොරතුරු සමුදායක සපලත්තේ තක්සේරු කිරීම සහ තක්සේරු කිරීම සහ අවශ්‍ය නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග අවශ්‍ය නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගනු ලබන ගනු ලබන පිණිස අදාළ පාර්ශවයන් වෙත තොරතුරු ලබා දීම හෝ අදාළ පාර්ශවයන් වෙත තොරතුරු ලබා දීම හෝ ඔවුන් විසින් එම තොරතුරු ලබා ගැනීමයි අපි කියන්නේ DIBA නේද? Computer Information System එකක් ගත්තට පස්සේ මෙන්න මේ එකක් ඇතුලේ තියෙන්නේ නේද? CBA Computer Base sorry. computer based information system CBIS එකක් තුලේ තියෙන මූලික elements මොනවද තියෙන්නේ හරි elements මොනවද තියෙන්නේ මූලික ලියාගන්න elements of CBIS මේක විවාහනගත අහලා තිබුණා මේකේ ප්‍රධාන වශයෙන් ගත්තට පස්සේ කාරණා හතරක් තියෙනවා ප්‍රධාන කාරණා හතරක් තියෙනවා නීවාංග කියන ඒවා ඒ වගේම මෘදුකාංග කියන ඒවා හරි ජීවාංග මෘදුකාංග දෘඩාංග ඒ වගේම අපි කතා කරන ජාලාංග ජාලාංග මෙන්න මේ ආදී කරුණු හතරක් තියෙනවා ලියාගන්න මෙහෙම
පරිගණක පාදක පරිගණක තොරතුරු පාදක පරිගණක පාදක තොරතුරු පාදක කියන්නේ පරිගණක පාදක තොරතුරු පාදක එහෙනම් කියන්නේ පරිගණක පාදක තොරතුරු පද්ධතියක මූලිකාංග ප්‍රධාන වශයෙන් හතර හඳුනාගත හැකි වේ. අපි ජීවාණු කියන්නේ ලයිව් එකක්. මෘදුකාංග කියන්නේ සොෆ්ට්වෙයාර් එකක්. දෘඩාංග කියලා කියන්නේ හાર્ඩ්වෙයාර් එකක්. ජාලාංග කියන්නේ නෙට් එකක්. හරිද? මෙන්න මේ හතර මොකද්ද කියලා විභාගයට අහලා තිබුණා. මේ එක එක ඇතුලේ තියෙන කාරණා පිළිබඳවත් අපිට අහලා තිබුණා. ඒ නිසා පළවෙනි එක ලියාගන්න ජීවාංග ලයිව්වෙයාර් කියලා. මං ඉස්සෙල්ලා කිව්වා ජීවාංග කියන්නේ කවුද? මිනිස්සු. ජීවාංග කියලා මම කතා කරේ නේද? ක්‍රියන් මෙහෙම ජීවාංග කියලා කියලා ඒක මෙන්න මෙහෙම ලියනවා. පද්ධතිය ක්‍රියාත්මක කරන්නා වූ පද්ධතිය ක්‍රියාත්මක කරන්නා වූ පුද්ගලයන් සහ ඔවුන්ගේ දැනුම කමා බුද්ධිය සලතා ආකල්ප යනාදිය ආකල්ප යනාදිය දැන්ම බුද්ධිය සලතා ආකල්ප යනාදී දැන් මේවා කවුද මෙහෙවන්නේ නේද? පරිගණකයක් ගත්තට පස්සේ පරිගණකයේ ක්‍රියාත්මක කරන ඇපල් සමාගම ගත්තට පස්සේ ඇපල් සමාගමේ තියෙනවා මයික්‍රොසොෆ්ට් නේද? එතකොට Google නේද? එතකොට මේ වගේ දේවල් ගත්තට පස්සේ Facebook මේ වගේ දේවල් දැන් WhatsApp හරි මේ වගේ දේවල් මෙහෙවන්නේ කවුද? පුද්ගලයෝ මෙහෙවන්නේ. ඒතර ඒ පුද්ගලයෝ තුළ තියෙන දැනුම කුසලතා ආකල්ප නේද? ඒතර ඒවා හිතා ගන්න බැරි තරම් දැන් හිතන්න රොකට් එකක් හදන්න. රොකට් එකක් හදන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ රොකට් එක හදුවා විතරක් නෙවෙයි දැන් හඳට ගිහිල්ලා ආපහු එන්න ප්ලෑන් කරලා තියෙනවා. ඒතර හිතන්න ඒවා ජීවාංගනේ මිනිස්සු. ඒ මිනිස්සු තමයි ඒවා කරන්නේ දැන් හිතා ගන්න බෑනේ. කවුද හිතන්නේ හඳට ගිහිල්ලා ආපහු එන්න? හැබැයි එහෙම හඳට ගිහිල්ලා හඳට ගිහිල්ලා ආපහු එන තැනට ඒ වැඩ ටික ක්‍රියාත්මක කරනවා අභ්‍යවකාශ කරණය කරනවා නේ. හැබැයි මහ මුහුද යට සමහර දේවල් ධර්මය කරන්න පුළුවන් සමහර දේවල් එහෙම බැරි තත්ත්වයන් වලට ගිහිල්ලා තියෙනවා. නමුත් පරීක්ෂණ පවත්වන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා නේ. පරියන්නාගාදී 11 දහස් ගානක් තියෙනවා. එතකොට ඒක පිළිබඳව යම් පර්යේෂණ කරනවා. ඒ වගේම එවරස් කඳුපුටුන 8000 ගානක් තියෙනවා උස මීටර්. ඒක පිළිබඳව පර්යේෂණ කරනවා. අපිට පේන ආසන්නයෙන් පේන හඳ ගැන අපි පර්යේෂණ කරනවා. ඒතකොට අපි ළඟ තියෙන අඟහරු ගායයට යන්න බලාපොරොත්තු වෙනවා නේද? අඟහරු ගායයට දැන් තියෙන තත්ත්වයක් එක ගියොත් ආපහු එන්න බෑ. ගියොත් එන්න බෑ. ඒ නිසා දැන් යන්න ප්ලෑන් කරනවා නේද? ගිහිල්ලා එහෙ ඉන්න ප්ලෑන් කරනවා. මේවා ජීවාංග. හරි ජීවාංග. දාගන්න කොහොම මිනිස්සු අපි ඉන්න තැන සහ මිනිස්සු හිතන දේවල් නේ. එහෙම මිනිස් කණ්ඩායම සමහර අය හිතනවා එහෙනම් පෘථුවියෙන් ගිලිහිලා අඟහරු වලට යන්න ඕනේ කියලා.
ගහවල ජීවත් වෙන්න යන්න ඕන කියලා. නමුත් අපි දන්න ආයුෂ තියෙන බොහොම සීමිත ප්‍රමාණයක් අපිට. අපි කවද මැරෙයිද කියලා අපි දන්නේ. හැබැයි ඒ කාලය ඇතුළත plan කරනවා අඟහරු වලට ගිහිල්ලා අඩුම ගානේ ජීවත් වෙන්න ඕනේ කියලා. ඒදි මැරෙන්නත් කරකමක් නැහැ කියන තැනට යනවා. අතරමැදි මැරෙන්න පුළුවන්. අඟහරු වලට ගියාට පස්සේ මැරෙන්න ඔක්කොම ගියොත් ගියා තමයි අපව ඉන්න හැකියාව නැහැ. මොකද එන මට්ටමට ඉන්ධන වගේ දේවල් ඔක්කොම අරගෙන යන්නේ යන තැනට විතරයි යන්නේ. ඒකට ආපස්සට එන්න හැකියාවක් නැහැ. හැබැයි මිනිස්සු ඒ තැනට තමන්ගේ ආකල්ප දියුණු කරගෙන ඉන්නවා. හරි. ඒකට ජීවාංග කියනවා පුදුමාකාර විප්ලවීය වෙනසක් සිද්ධ කරන එකක් කියලා ඔයාලට තේරෙන්න ඕනේ. මොකද ඔය කම්පියුටර් ඔක්කොම හදන්නේ කවුද? ජීවාංග තමයි. හරි. එහෙනම් ජීවාංග කියන අය විශේෂයි. ඔයාලට තේරෙන්න ඕනේ ජීවාංග වලට. හරි. දෙක මෘදුකාංග සොෆ්ට්වෙයා 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 ගැන ඔයාලා අහලා තියෙනවා නේද? ඒක සොෆ්ට්වෙයා සම්බන්ධයෙන් මම ඉදිරියේදී විශේෂ වැඩමුළුවකුත් කතා කරනවා. දැනට පාවිච්චි කරන සොෆ්ට්වෙයා සම්බන්ධයෙන් ඔයාලට මේ වැඩමුළුවට සහභාගී වෙන්න පුළුවන්. උදාහරණ කරනවා නේද? එතකොට දැනට ඉන්න HR මිට කියන ළමයිටත් දෙන අවස්ථාව, ඩිප්ලෝමා කියන එකත් දෙනවා. ඒ වගේම ආයි ඩිප්ලෝමා කියන ඔයාලටත් ඒ අවස්ථාව එනවා. එක සහභාගීත්වය අනිවාර්ය වෙනවා. එදා දවසේදී එක කවද්ද තියෙන කියලා මම කියන්නම්. හරි. තුරේන අපි ඊගොඩ කතා කරන වෙන සොෆ්ට්වෙයා සොෆ්ට්වෙයා ඕන තරම් ඔයාලා දැකලා තියෙනවා අද වෙද්දි. දැන් අපි ගත්තොත් එහෙම පේරෝල් කියලා අහලා තියෙනවා නේද? තුරවල සුපර් මාකට් එක පාවිච්චි කරන එක. සුපර් මාකට් එක පාවිච්චි කරන ක්‍රමවේදය සුපර් මාකට් එක ගියාට පස්සේ කාර්යාල මැෂින් එකේ බඩු වලට ටික ගාලා අල්ලලා ගන්න එක. ෆාමසි එක ගියාට පස්සේ තියෙන එක. හෝටල් එක ගියාට පස්සේ තියෙන එක. ඊට පස්සේ අපි ගත්තාට පස්සේ කාර්යාලයකට ගියාට පස්සේ තියෙන එක. ඊගාවට අපි ගත්තොත් එහෙම ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක කරන අපි ගත්තොත් සයිට් එකකට ගියාට පස්සේ තියෙන ඒවා නේද? මේ වගේ දේවල් එයාපෝර්ට් එකට ගියාට පස්සේ තියෙන ඒවා. ඒ ඔක්කොම හැම තැනම සොෆ්ට්වෙයාර් ක්‍රියාත්මක වෙනවා. දැන් අද වෙද්දි විදුලි බල මණ්ඩලයේ වාලේ ඩිජිටල් බිල් එකක් එවන්නේ, මෙසේජ් එකක් එවන්නේ, ෆෝටෝ බෝඩ් එකකින් වාට බිල් එක දෙන්නේ, මෙසේජ් එකක් එවන්නේ, ටෙලිෆෝන් බිල් එක එවන්නේ, මෙසේජ් එකක් එවන්නේ, සුපර් මාකට් එක අද ගියාට පස්සේ වාට බිල් එක දෙන්නේ, ඉමේල් එකක් කඩකටක් ගාලා තොරතුරු එවන්නේ. මේ තැනකට ඇවිල්ලා තියෙන මේවා අපි ඔක්කොම කියන්නේ සොෆ්ට්වෙයාර් කියන්නේ. හරි, කියාගන්න එහෙම පරිගණක ක්‍රියා කරවීම, පරිගණක ක්‍රියාත්මක කරවීම, පරිගණක ක්‍රියාත්මක කරන්නේ ක්‍රමා තොරතුරු විශ්ලේෂණය සහ ගැටළු විසඳීම යනාදිය සඳහා උපයෝගී කරගන්න ලබන පරිගණක වැඩසටහන් සහ පරිගණක වැඩසටහන් සහ මීට අයත් වේ. ඊගොඩ අපි කතා කරනවා දෘඩාංග හාඩ්වෙයා. දෘඩාංග හාඩ්වෙයා දැන් අපිට
කම්පියුටර් එකක් නිකම් ක්‍රියාත්මක කරන්න බෑ නේද? ඒකට අවශ්‍ය කරන තව දේවල් ටිකක් තියෙනවා නේ. ඒ DPW වල ඉඳන් හැම එකක්ම අපි කියන මොකද්ද? උටා දැන් ඔයාලා ඔය කතා කරන මොන්ටර් එකක් තියෙන්න ඕනේ, ප්‍රින්ටර් එකක් තියෙන්න ඕනේ නේද? ඒතකොට මේ දේවල් ඔක්කොම අපි කියන්නේ දෘඩාංග. හරි. හાર્ඩ් ඩිස්ක් එකේ නම් මේ ඔක්කොම දෘඩාංග විදියට තමයි අපි ගන්නෙ. ඒතකොට මේකට අවශ්‍ය කරන ඩිප්ලේකන පවා මේ සියල්ලක්ම දෘඩාංග කියන කොටසට ඇතුළත් වෙනවා. ලියන්න මෙහෙම පරිගණක පද්ධතිය, පරිගණක පද්ධතිය ක්‍රියාත්මක කර ඇති යාන්ත්‍රික කොටස්. යාන්ත්‍රික කොටස් එමෙන්ම පරිවාරක උපාංග සහ ලිපි ද්‍රව්‍ය යන ආදී. පරිවාරක උපාංග සහ ලිපි ද්‍රව්‍ය යන ආදී. දෘඩාංග නම් වේ. ඊට ජාලාංග නෙත්‍යා ජාලාංග තොර මිනිස්සු දෙපාර්තමේන්තු කම්පියුටර් මේ ඔක්කොම අතර තොරතුරු ගලා යන අපි කියන මොකද්ද ජාලාංග කියන්නේ පියාගන්න මෙහෙම පුද්ගලයන් 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 විවිධ දෙපාර්තමේන්තු විවිධ දෙපාර්තමේන්තු ඒකක සහ ඒකක සහ ඒකක සහ පරිගණක පද්ධතිය යනාදිය අතර පරිගණක පද්ධතිය යනාදිය අතර පරිගණක පද්ධතිය යනාදිය අතර සිදුවන තොරතුරු ගලා යන තොරතුරු ගලා යන වේ. හරි. තොරතුරු ගලා යන වේ. ඊගොඩ අපි බලමු type of computer based information system මොනවද තියෙන්නේ. ඊළඟට මෙම පරිගණක පාදක තොරතුරු පද්ධති වර්ග. පරිගණක පාදක තොරතුරු පද්ධති වර්ග. පරිගණක පාදක තොරතුරු පද්ධති වර්ග. පරිගණක පාදක තොරතුරු පද්ධති වර්ග type of CBIS computer based information system මොනවද තියෙන්නේ? දැන් මේ සඳහා පාවිච්චි කරනවා ගනුදෙනුකරුවන්ට කාර්යාලවලට කළමනාකරණය සඳහා දැනුම් දැස්කර ගැනීම සඳහා ආදී වශයෙන් විවිධ ආකාරයේ තොරතුරු පද්ධති අපි පාවිච්චි කරනවා. හරිද? ඒතොර ඒවා පිළිබඳව මම අදහසක් දෙන්න. හරි. අදහසක් දෙන්න. අපි ඔක්කොම ලියාගන්න කියන්නේ ලියාගන්න යන්නේ මම එකිනෙක දීලා කතා කරමු. හරි. එකිනෙක දීලා කතා කරන්න කොයි විදිහෙන්ද සිද්ධ වෙන්නේ කියලා.
මෙම පරිගණක පාදක තොරතුරු පද්ධති. පරිගණක පාදක තොරතුරු පද්ධති. බොහොමයක් හඳුනාගත හැකි අතර ඉන් ප්‍රධාන පද්ධති හයක් ප්‍රධාන පද්ධති හයක් පහත පරිදි හඳුනාගත හැක පහත පරිදි හඳුනාගත හැක එක ගනුදෙනු සැකසුම් පද්ධති. අපි කියන්නේ ට්‍රාන්සැක්ෂන් ප්‍රොසෙසින් සිස්ටම් එක ගනුදෙනු සැකසුම් පද්ධති. ලියාගන්න ඕනේ මං කියන්නේ. මේ ගනුදෙනු පද්ධති කියලා කියන්නේ ආයතනයේ ඔපරේෂන් මට්ටම තියලා තියෙන මෙහෙයුම්. දැන් ආයතනයේ මෙහෙයුම් කටයුතු වලට පාවිච්චි කරන එකක් තමයි මේ කතා කරන්නේ. ඔය මම අර ඉස්සෙල්ලා කතා කරපු පේරෝල් සිස්ටම් එකක් මානව සම්පත් අංශය සම්බන්ධයෙන්, ක්වොලිටි කන්ට්‍රෝල් එක සම්බන්ධයෙන්, එකවුන්ටින් සම්බන්ධයෙන්, මාකටිං සම්බන්ධයෙන් තොට්ටයා තියෙනවනේ අද. ඒකෝර මෙන්න මේවා අපි සලකනවා ගනුදෙනුකාර සැකසුම් පද්ධති කියලා. හරිද? ගනුදෙනුකාර සැකසුම් පද්ධති කියලා අපි සලකනවා. එතකොට මේවට හිතාගන්න අද වෙද්දි ලොකු ඉල්ලුමක් තියෙනවා. දැන් පේරෝල් එකක් දැලා දැන් මානව සම්පත් කළමනාකරණයට අදාළ පේරෝල් ටික හදලා අපිට දුන්නා නම් කම්පියුටර් එක කියන්නේ කම්පැනි වලට දුන්නා නම් එයාලට ඒ මාසෙකට ඒක පාවිච්චි කරනකොට අපිට ගන්නත් පුළුවන්. හරි? පේරෝල් එක පාවිච්චි කරනකොට මාසෙට හිතන්න රුපියල් 10000 සමානලාට ලක්ෂ එකමාරක් දෙකක් තුනක් 10ක් වගේ ගන්නවා. පේරෝල් එක හරහා. දැන් හිතන්න සමාන ගාමට ෆැක්ටරිස් වල ළමයි 2000 වැඩ කරනවානේ. මේ ළමයිගේ තොරතුරු වාර්තා කරන එක ලේසි නෑනේ. ඒ අයගේ ෆැමිලි එකම නිමාඩු ඊට පස්සේ අර්ථ සාධක ඒ වගේ මුක්ති භාරකාර අරමුදල් පාරිතෝෂණ නේද? ඒ වගේ සුභ සාධන පහසුකම් මේ ඔක්කොම දාන්න බෑ. ඒක වා හිතන්නකෝ මාසිකේ හරි බෑන්ඩේජ් එකේ හරි වැඩ කරනවා නම් ඉන්දනේ කින්නවා ඇති කියලා. එතකොට මේ වැඩ කරන සේවක විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ඔක්කොම තොරතුරු අද වෙද්දි පාවිච්චි කරන්න ඕනේ. අද වෙද්දි ඔය කියන ප්‍රයිවට් කියන පුද්ගලික ආයතන විතරක් නෙවෙයි රජයේ ආයතන හිතන්න ඕනේ. දැන් සේවකයෝ දැන් රාජ්‍ය සේවකයන්ගේ වැටු අද හම්බ වෙනවා 20 22 වගේ වෙද්දි account එකට හම්බ වෙනවා නේ. ඔයාලගේ අම්මා තාත්තා වැඩ කරනකොට ඔයාලගේ ඒ account එකට හම්බ වෙනවා. ඉස්සර ගිහිල්ලා චෙක් එක අරගෙන ගිහිල්ලා මාරු කරන කතන්දර නෑ. ගුරුවරයා ගිහිල්ලා ඉස්සර චෙක් මාරු කරන්න එපා. අද එහෙම චෙක් මාරු කරගන්න ඕනේ නෑ. අද කෙලින්ම එයාට 21 22 වෙනකොට 21 සමානලාට 22 මේ දවස් දෙක ඇතුළත 23 වෙන්නත් පුළුවන්. ඒක එහෙම වෙන්න පුළුවන්. නමුත් ඒ අදාළ දිනේ වෙද්දී එයාගේ account එකට සල්ලි ටික ඇවිල්ලා තියෙනවා. හරි? ඒක සල්ලි ටික එනවා. දැන් මේ ඉන්නේ මොනවත් එක්කද? මේ ගනුදෙනු කාර මේ කියන සැකසුම් පද්ධති හරහා. ගනුදෙනු කාර සැකසුම් පද්ධති හරහා තමයි මේ දේවල් හම්බ වෙන්නේ. නැත්තම් නිකන් හම්බ වෙනවා නෙවෙයි. මේවා ඒකට එන්න 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 දිනු කරලා මොකද දන්න පිංග print එක කියන්න පුළුවන්. පිංග print එක කියලා පැමිණීම සටහන් කරන්න පුළුවන්. පිටව යාම සටහන් කරන්න පුළුවන්. ඒතර මේ ඔක්කොම automatically system එකෙන් එයා ආපු දවස් ඒතර එයා ආපු වෙලාව ගිය වෙලාව මේ ඔක්කොම calculate කරන ඉවර වෙලා system එකෙන් හදලා එයාගේ salary එක කොච්චරද කියලා හරියටම අපිට දෙනවා. ඒතර මේවා තියෙන එක අපිට වාසිද නැද්ද? වාසිද. එතකොට ඔයාලා දන්නවා දැන් සමහර තැන් වල ඔපරේෂන් සිස්ටම් එකත් එක්ක හිතන්නකෝ සුපර් මාකට් එකේ තියෙන්න ඕන මැලිබන් බිස්කට් තියෙන ප්‍රමාණය එහෙනම් තව ඉන්ඩෝර් ප්‍රමාණය නේද? ඒතකොට දැනට හාල් තියෙන ප්‍රමාණය ඒතකොට හාල් ගන්න ඕන ප්‍රමාණය මේ ආදී ඔක්කොම කැල් කරලා ගන්න පුළුවන්. හරි? මේ ආදී ඔක්කොම කැල් කරලා ගන්න පුළුවන් හැකියාවක්
ඒවා ඉන්නේ ඔක්කොම මේ සිස්ටම් වල තමයි. ඒවට අපි කියන මොකද්ද? ගනුදෙනුකාර නැත්නම් ගනුදෙනු සැකසුම් පද්ධති කියලා අපි තේරුණාද? ගනුදෙනු සැකසුම් පද්ධති කියලා කියන්නේ දෙක, කාර්යාල ස්වයං කරන පද්ධති. කාර්යාල ස්වයං කරන පද්ධති කාර්යාල ස්වයං කරන පද්ධතිය. දැන් ඔය කාර්යාල ස්වයං කරන පද්ධතිය ඕන වෙන්නේ අපේ ඉන්න ලේකම්ලා ඉන්නවා, හරිද? විධායක මට්ටමේ නිලධාරීන් ඉන්නවා, සමහර ලිපිකරුවෝ ගන්න පුළුවන්. මෙන්න මේ ණයගේ ඵලදායිතාවය. ඵලදායිතාවයේ වැඩි කිරීම සඳහා සකස් කරතිය සොෆ්ට්වෙයාර්. ඒතොර යාල ඉක්මනින් තීන්දුව දෙන ගැනීමේ කාර්යයන් වලට යොමු කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඉලෙක්ට්‍රොනික මේලින් සිස්ටම් එකක්. මේල් එක පැට්ටක් පුට්ටක් ගාව දාන්න පුළුවන් නේද? දැන් හිතන්නකෝ WhatsApp එක අහලා group එකක් හැදුවා, group එකට message එක දැම්මා. කොහොම පහසුද නේද? පහසුයි. තනි තනියෙන් දානවට වඩා group එක හදපුවම group එකට එකවර දාන්න පුළුවන්. ඒක සත්‍යයක්. හදාගත්තේ හරි මේල් එකවර දාන්න පුළුවන්. හරි දැන් අද ගිහිල්ලා බැංකුවේ මම සල්ලි ගෙවපු ගමන් බැංකුවෙන් කෙලින්ම ඒ වෙලාවෙම ඉස්සර ලාභලාභ ගිණුම් වගේ දේවල් අපි හදලා ගන්න ඕනේ. දැන් හදන්න ඕනේ නැහැ. තක් ගාලා මම රුපියල් 1000ක් බැංකුවේ දැම්මා නම් ඒ රුපියල් 1000 ඩිපොසිට් එකක් විදියට නම් මම දැම්මේ. ඒක යන්න ඕන දැන් ඔක්කොටම යනවා. බැංකුවට ගිහිල්ලා මම වාරිකේ ගෙවනකොට මගේ පොලිය කීයද, කැපිටල් එකෙන් අඩු වෙන්නේ කීයද, මේ ඔක්කොම සර්විස් චාර්ජ් කීයද, මේ ඔක්කොම රටට දාලා යනවා. ප්‍රේරම් මෙන්න මේ සියල්ලක්ම අද දවසේ සකස් කරලා තියෙනවා. ඒවට අපි කියනවා මොකද? කාර්යාල ස්වයං කරන පද්ධතිය. ඒතර කාර්යාලවල මෙන්න මේ කාර්යයන් පහසු කිරීම සඳහා පදවිදි හදලා තියෙනවා. හරි, පදවිදි හදලා තියෙනවා. ඒතර මේවා දැනටත් ඔයාලා පාවිච්චි කරනවා. ඉස්සර ඔයාලා දන්නවා සාමාන්‍ය එක WhatsApp නම්බරයකින් එක නම්බරයකින් එක WhatsApp එකක් හදන්න පුළුවන්. අද දෙකක් හදාගන්න. ඉස්සර සාමාන්‍ය 124 විතර වගේ තමයි WhatsApp එකට සම්බන්ධ කරගන්න පුළුවන් group එක. ඊට පස්සේ ඒක 254ක් විතර වගේ වෙනකම් ආවා. අද ඒක වඩා වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කර ගැනීම හැකියාව තිබුණා. දැන් අපේ තියෙන WhatsApp කණ්ඩායම් වල ගන්න සමහර වගේ 1000 1500 2000 2500 ඉන්න WhatsApp group තියෙනවා. ඒක ඒ තැනට අද ඇවිල්ලා තියෙනවා. අපේ කණ්ඩායම් කිරි ඉන්නවා. ඒකට ඒ අයත් එක්ක ඒක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක අපේ ට්‍රාන්ස්ෆර් වල එහෙම. ඒකට එහෙනම් ලොකු ජාන ඒ හැදිලා තියෙන්නේ මෙන්න මේවා. ඊගාට තුන්වෙනි එක දැනුම් කාර්ය පද්ධති. දැනුම් කාර්ය පද්ධති දැනුම් කාර්ය පද්ධති ඔය සේවකයන්ගේ දැනුම හැකියාව වර්ධනය කර ගැනීම සඳහා බිල්ඩ් අප් කරලා තියෙන දේවල් ටිකක් අද වෙද්දි තියෙනවා. හරිද? එතකොට එයාලගේ දැනුම, වෘත්තීය දැනුම නේද? ඒ වැඩ කිරීමේ නොලෙජ් එක වැඩි කරන්න අවශ්‍ය කරන දේවල් ටික සපෝර්ටින් සේවා සේවිස් නෙවෙයි. එයාලගේ නොලෙජ් එක වැඩි කරන්න අවශ්‍ය කරන දේවල් ටික මේක අරහා හදලා තියෙනවා. එතකොට ඔය කැට් කියලා අහලා තියෙන කම්පියුටර් සම්බන්ධයෙන් අහලා තියෙනවා CAD development කියලා. මොකද්ද කියන්නේ අපි computer idea design කියලා යන්නේ. එතකොට computer එක හරහා දැන් ඉස්සර වගේ නෙවෙයි එයක් design කරන්න ගියාට පස්සේ computer එක දුන්නා නම් දිග පළල උස දුන්නා නම් නේද? Indoor විදිය දුන්නා නම් tag දාලා එයා අපිට හදලා දෙනවා මොස්තර. කොයි විදියද උනේ කියලා. හරි? මේ හදන්න ඕන මොස්තර එයා හදලා දෙනවා tag දාලා. මේ ඔක්කොම නිකන් ආවට ගියාට යන දේවල් නෙවෙයි නේද? මේ ඔක්කොම එන හදා ගන්න පුළුවන්. ඒතර මේවා අද වෙද්දී software හරහා ඇවිල්ලා ත්‍රිමාණ නිර්මාණ නේද? දැන් house design කියලා තියෙන ඉස්සර නම් house design එක ත්‍රිමාණ විතරයි. දැන් ත්‍රිමාණ 3D විදිහට අපිට පෙන්වනවා ගෙදර හදලි වල. හරි? ඒ තැනට ඇවිල්ලා තියෙනවා. 3D ඇවිල්ලා තියෙනවා. හරි? ඊගායක කළමනාකරණ තොරතුරු පද්ධති මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් MIS
කළමනාකරණ තොරතුරු පත්ද. කළමනාකරණ තොරතුරු පත්. මේ කළමනාකරුවන්ගේ තීරණ ගැනීම කාර්යයන් සඳහා මේක පහසු වීම සඳහා හදලා තිබුණා. MIS කියලා. Management Information System. හරි. එතකොට කළමනාකරණ කාර්යයන් බොහෝ ප්‍රමාණයක් දෙවි හිතා ගන්න බැරි තරම්. International Oriented අපි ගත්තොත් එහෙම අන්තර්ජාතික වශයෙන් තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා කළමනාකරුවන්ට වෙන වෙනම හදලා තියෙන software ඕන තරම් තියෙනවා. මේක දැන් හිතන්නකො Toyota company process එක තීරණ ගැනීම සඳහා Toyota company නේද, Mitsubishi වෙන්න පුළුවන්, Audi වෙන්න පුළුවන්. එතකොට මේක John Keynes වෙන්න පුළුවන්. හරි, මේ ඕනට අදානිලායි කම්පැනියක් වෙන්න පුළුවන්. මේ ඕන එකක් තුළ මෙන්න මේ දේවල් ටික හදලා කොටස් වෙන පොල ගිහිල්ලා හිතන්නකො, කොටස් වෙන පොලේ තියෙන ඒවා තොරතුරු කොච්චර අපිට යන්න කියලා. හරි, මෙන්න මේ දේවල් ටික. එතකොට ඊගාව එක. හරි, එතකොට දැනුම් කාර්ය පද්ධති, ඊගාවට කළමනාකරණ තොරතුරු පද්ධති, ඊගාවට තමයි තීරණ උපකාරක පද. තීරණ උපකාරක පද. Decision supporting system. තීරණ උපකාරක පද. තීරණ උපකාරක පද. ඉතින් කළමනාකරණයේදී එක එක මට්ටම් වලදී තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන උපකාරක මෙන්න මේකෙදී සම්පාදනය කරලා දෙනවා. හරි, අපි වෙන තීරණ උපකාරක පද්ධති කියලා. ඊගොඩ 6 වෙනි එක විධායක උපකාරක පද්ධති. විධායක උපකාරක පද්ධති. විධායක මට්ටමේ තීරණ දින ගැනීම සඳහා අපිට ඔක්කොම වැදගත්. එහෙනම් ඔන්න මම හයක් ගැන කතා කරා. මොනවද ඒ හය? ගනුදෙනු සැකසුම් පද්ධති, කාර්යාල ස්වයංකරණ පද්ධති, දැනුම් කාර්ය පද්ධති, කළමනාකරණ තොරතුරු පද්ධති, තීරණ උපකාරක පද්ධති, විධායක උපකාරක පද්ධති. හරි, දැන් කරුවක් දාලා ලියන තොරතුරු මූලාශ්‍ර. තොරතුරු මූලාශ්‍ර. මූලාශ්‍රයක් කියලා කියන්නේ අපි කියන්නේ හඳුනා ගන්න තැන. එතකොට යම් කිසි තොරතුරුක මූලාශ්‍රය වෙන්නේ හඳුනාගත්තොත් ඒක අභ්‍යන්තරයෙන් ගත් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ඒක බාහිරින් ගත් එකක් වෙන්න. ආයතනයක් නම් ඒ ආයතනයේ අභ්‍යන්තර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බාහිර වෙන්න පුළුවන්. තේරුණාද? එතකොට මූලාශ්‍ර කියලා කියන්නේ හඳුනාගත්ත තැන. දැන් උදාහරණයක් විදිහට මූලාශ්‍ර වලට උදාහරණ කිව්වොත් එහෙනම් මම ඔයාලට මම කලින්ම කතා කරන්නේ පළවෙනි එක්සෑම් එකට අදාළ මූලාශ්‍ර ගැන කතා කරද්දී විදුලි බිල නම් විදුලිය සම්බන්ධයෙන් මූලාශ්‍රය විදුලි බිල නේද? වතුර සම්බන්ධයෙන් නම් වතුර බිල, දුරකථන සම්බන්ධයෙන් නම් දුරකථන බිල. දැන් ඔයා කඩියට ගිහිල්ලා බඩු ගිනවා කියලා හඳුනා ගැනීම සඳහා අපිට හම්බ වෙන බිල. හරි, ඒවට අපි කියන මූලාශ්‍ර කියලා. ඒතකොට මේකෙත් මේ තොරතුරු සම්බන්ධයෙන් මූලාශ්‍ර ගන්නකොට ඒ මූලාශ්‍ර දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි ඔය කියන අභ්‍යන්තරයෙන් ගත්ත තොරතුරු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බාහිරින් ගත්ත තොරතුරු වෙන්න පුළුවන්. තොරතුරු අපි මේ තොරතුරු ඊට පස්සේ අභ්‍යන්තරයෙන්ද ගන්නේ බාහිරින්ද ගන්නේ කියන එක රැස් කිරීම සම්බන්ධයෙන් කතා කරනකොට අපිට මේ තොරතුරු ප්‍රාථමික තොරතුරු එහෙම නැත්නම් ද්විතීක තොරතුරු කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. හරි, ලියාගන්න මෙන්න මෙහෙම. අවශ්‍ය කරන තොරතුරු හෝ දත්ත, අවශ්‍ය කරන
තොරතුරු හෝ දත්ත එක්රැස් වී ඇති ස්ථාන එක්රැස් වී ඇති ස්ථාන තොරතුරු මූලාශ්‍ර වේ ප්‍රධාන තොරතුරු මූලාශ්‍ර දෙකක් වේ ප්‍රධාන තොරතුරු මූලාශ්‍ර දෙකක් වේ එක එක ලියන්න අභ්‍යන්තර මූලාශ්‍ර අභ්‍යන්තර මූලාශ්‍ර පරංගන ව්‍යාපාරයේ තුල අභ්‍යන්තර මූලාශ්‍ර ව්‍යාපාරයේ තුල දෙක බාහිර මූලාශ්‍ර බාහිර මූලාශ්‍ර ප්‍රාණ ව්‍යාපාරයට පරිබාහිර පරුවත්තාන ලියා ගන්න තොරතුරු රැස් කිරීමේ ක්‍රම method of ගැදරි තොරතුරු රැස් කිරීමේ ක්‍රම ඒකේ ප්‍රාථමික ක්‍රම ප්‍රාථමික ක්‍රම ප්‍රයිමරි මෙතන දැන් ප්‍රාථමික කියලා කියන්නේ මේක බෙදෙනවා කොටස් දෙකකට එකක් ප්‍රාථමික අනිත් එක ද්විතීයික ප්‍රාථමික කියලා කියන්නේ මගේ අවශ්‍යතාවයට මමම දීලා ශේෂ්ත්‍රයට ගිහිල්ලා තොරතුරු රැස් කර ගන්නවා එකට අපි කියනවා ප්‍රාථමික හරිද ද්විතීයික කියලා කියන්නේ මම යන්නේ වෙන කවුරු හරි රැස් කර ගන්නවා ඒ තොරතුරු මම පාවිච්චි කරනවා මම යන්නේ වෙන කවුරු හරි රැස් කරාට පස්සේ මම ඒවා ගිහිල්ලා ගන්නවා දැන් උදාහරණයක් විදියට ඕනි නම් මේ පාර ජනාධිපතිවරණේ කවුරු දිනන්නේ කියලා මට දැනගන්න ඕන නම් මම ගිහිල්ලා ෆීල්ඩ් එකේ දිස්ත්‍රික්ක සිපාහේ ගිහිල්ලා තොරතුරු රැස් කරනවා එහෙම නැත්තම් මට පුළුවන් වෙන කවුරු හරි රැස් කරපු එකක් දිහා බලලා කතා කරන්න දැන් ලංකාවේ මූල්‍ය පද්ධතිය පිළිබඳව තොරතුරු ගන්න ඕන නම් මම ගිහිල්ලා මහ බැංකුවෙන් ගන්නවා ඒක ද්විතීයික දත්ත මම වෙනත් කවුරු හරි රැස් කරපු තොරතුරු තමයි ගිහිල්ලා ගන්න ලංකාවේ නිවාස සංගණනයේ පිළිබඳව මට තොරතුරු ඕනේ හරි ඒතකොට නිවාස සංගණනයේ පිළිබඳව ගිහිල්ලා ජනහා නිවාස දෙපාර්තමේන්තුවෙන් ගිහිල්ලා මම තොරතුරු ඒක ගන්න හරි ඒතකොට ඒ කියන්නේ වෙන කවුරු හරි රැස් කරපු එකකින් තමයි මම යන්නේ මගේ අවශ්‍යතාවයේ සඳහා ඒතකොට ඇත්තටම වඩා වැදගත් වෙන්නේ ප්‍රාථමික දත්ත නමුත් සමහර වෙලාවට ප්‍රාථමික දත්ත ලබා ගැනීම සඳහා විශාල පිළිවෙලක් දරන්න වෙන නිසා ඒක මම ගන්න නැතුව වෙන කවුරු හරි ගත්ත එක්කින් මම පිළිතේ කරලා මට ඕන දේවල් ටික ගන්න පුළුවන්. තියා ගන්න මෙහෙම. තම අවශ්‍යතාවය සඳහා තමා විසින් අදාළ ශේෂ්ත්‍රයට ගොස් අදාළ ශේෂ්ත්‍රයට ගොස් තොරතුරු ඒකරාශී කර ගැනීම මෙම තොරතුරු වඩා විශ්වාසදායි භාවයෙන් වැඩි අතර ඉහළ පිරිවැයක්ද දැරීමට සිදුවේ යන්න මෙපැ නේද ඉහළ පිරිවැයක් දැරීමටද වේ
තොරතුරු රැස් කිරීම සඳහා නිරීක්ෂණය ගිහිල්ලා බලන්න නිරීක්ෂණය ඔබ්සර්වේෂන් කියලා අපි කියන නිරීක්ෂණය සම්මුඛ පරීක්ෂණ ඉන්ටර්වියු කරන්න පුළුවන් සම්මුඛ පරීක්ෂණය ප්‍රශ්නාවලි වැනි ශිල්පීය ක්‍රම යොදා ගනී ප්‍රශ්නාවලි වැනි ශිල්පීය ක්‍රම යොදා ගනී ඊළඟට අපි කතා කරනවා ද්විතීක ක්‍රමය. තොරතුරු රැස් කිරීමේ ප්‍රාථමික ක්‍රමය ඊළඟට ද්විතීක ක්‍රමය. දැන් මෙහිදී වෙනත් පාර්ශවයන් විසින් රැස් කර ගන්නා ලද තොරතුරු රැස් කර ගන්නා ලද තොරතුරු අපගේ අවශ්‍යතාවය වෙනුවෙන් ප්‍රයෝජනයට ගනී මෙම තොරතුරු ලබා ගැනීමේදී ඉතාස් පරීක්ෂාකාරීව අපගේ අවශ්‍යතාවයන් වලට ගැලපෙන පරිදි වෙන් කර ගැනීම සිදු කළ යුතුය. ඇයි ඒ විනාය රැස් කරපුවා නේද? මම රැස් කරපු එකක් නෙවෙයි. විනාය රැස් කරපු ඒවා මට ගැළපෙන විදිහට වෙන් කර ගන්න මම වග බලා ගන්න ඕනේ. හරි, එහෙනම් ඔන්න මූලාශ කතා කරා. ඊගාට තොරතුරු රැස් කිරීමේ ක්‍රම ගැන කතා කරා. ඊගාට තරුවක් දාලා ලියා ගන්න තොරතුරු විශ්ලේෂණය කිරීමේ ක්‍රම method of analysis. තොරතුරු විශ්ලේෂණය කිරීමේ ක්‍රම මේ සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් යොදා ගනී. ඒක පළවෙනි එක ලියාගන්න ක්වොන්ටිටිව් ඇනලයිසිස් කියන එක ප්‍රමාණාත්මක විශ්ලේෂණ කිරීමේ ක්‍රමය. ප්‍රමාණාත්මක විශ්ලේෂණය කිරීමේ ක්‍රමය. ලියන සංඛ්‍යාන සහ ගණිතමය ශිල්ප ක්‍රම උපයෝගී කරගෙන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදු කරනු ලබන විශ්ලේෂණයන් පිළිබඳව
විශ්ලේෂණයන් ඉන්න අදහස් වේ. දෙක ගුණාත්මක විශ්ලේෂණ ක්‍රම ප්‍රමාණාත්මක කියලා කියන්නේ මනින්න පුළුවන් ඒවා නේද? ගුණාත්මක කියලා කියන්නේ මනින්න බෑ. ගුණාත්මක විශ්ලේෂණ ක්‍රම ප්‍රධාන වශයෙන්ම මිනිස් විනිශ්චය පදනම් කොටගෙන සිය නිරීක්ෂණයන් ප්‍රමා අධ්‍යක්ීම් කමා බුද්ධිය යන ආදියට අනුකූලව සිදු කරනු ලබන අනුකූලව සිදු කරනු ලබන විශ්ලේෂණයන් මින් අදහස් වේ. ඊගාට තරුවක් දාලියගෙන තොරතුරු වාර්තා කිරීමේ ක්‍රම යන තොරතුරු වාර්තා කිරීම සඳහා පහත ක්‍රම යොදා ගනි. ප්‍රධාන ක්‍රම කියක් තියෙනවා අද දෙකක් තියෙනවා. එකක් ලිඛිත ක්‍රමය ඊට අද වෙද්දි කතා කරන විද්‍යුත් ක්‍රමය. හරි තියාගන්න එක ලිඛිත ක්‍රම. වරහන් දාන කඩදාසි මත සටහන් කිරීම. කඩදාසි මත සටහන් ඉංගායක විද්‍යුත් ක්‍රම වරහන් ඇතුළේ දියන්න ශ්‍රව්‍ය සහ දෘශ්‍ය පටි හෝ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය පටි හෝ තැටි උපයෝගී කරගෙන ඇටි උපයෝගී කරගෙන වාර්තා කිරීම ඔයාලට අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසයේ ඇතුළත දෙවැනි එක්සෑම් එක ලියන්න සිද්ධ වෙනවා. හරි? දෙවැනි එක්සෑම් එක ඔක්තෝබර් වෙයි. එතකොට මේක අපිට කතා කරන්න තියෙන ඊළඟ තීරණ ගැනීම මාතෘකාව ලියා ගන්න තීරණ ගැනීම.
මාෂාගේ මොකක්ද ඉන්ඩෙක්ස් නම්බර එක? ඉන්ඩෙක්ස් නම්බරේ මොකක්ද යන්නේ? ඉන්ඩෙක්ස් නම්බරේ කරන්නේ කමින්නේ දින් ඉන්ඩෙක්ස් නම්බරේ මොකක්ද? ආරසි හතේ ලකුණු කීයක් තිබ්බද පේපර් එකේ? සෑම්ගේ ලකුණු හම්බුනේ නැද්ද? ප්‍රතිපල ලේඛනය හම්බුනා නේද? ලකුණු කීයක් තිබ්බද? මනස් අට හේතු අනිවාර්යෙන් වා ප්‍රශ්න කිහිපයකට උත්තර ලියලා නැහැ නේ. ප්‍රශ්න කිහිපයකට උත්තර ලියලා තිබුණේ නැහැ. ඒ නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. නැත්නම් එහෙම වෙන්න දෙයක් නැහැ. දැන් මතක තියාගන්න එකක්වත් අතාරින්න එපා විභාගෙ. හරි. අනිවාර්යෙන් උත්තර ලියලා නැහැ ප්‍රශ්න දෙකටවත්. එහෙනම් එකක් හෝ තුනකට උත්තර ලියලා නැති හින්දා තමයි මම වෙලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ලියන්න. ඒ වගේම තමයි හරියට පේපර් එක ඉවරකොට හරියට එක ඔකල එක ගහලා පිළිවෙලට එවන්න. ඕකේ ලකුණු වලට බලපාන්නේ නැහැ මිඩ් එකට, මිඩ් එකේ ඒවා බලපාන්නේ නැහැ ෆයිනල් එකට. එහෙනම් ගන්න පුළුවන් උපරිමයෙන්ම ෆයිනල් එක්සෑම් එකේදී ඒ ලකුණු ටික ගන්න කටයුතු කරන්න. හරි. රයිට්. අද දවසේ නෝට් එක වලට දාන්න පුළුවන්. ඒ නෝට් එක දාන්න ලකුණු 40 සාමාන්‍ය අපිට උවමනා කරලා තිබුණේ ඊගා එක්සෑම් එකට. ඒක හින්දා ලකුණු 40ට වඩා ආරම්භ කියන හැම දෙයක්ම හරි ප්‍රශ්නයක් නැහැ. දැනගන්න පුළුවන් උපරිමයෙන් මේ අවශ්‍ය කරන දේවල් ටික ඒක රාශි කරගන්න. වෙන මොනවද දැනගන්න තියෙනවද? මාතෘකාව තීරණ ගැනීම කියලා අපි ලිව්වා. ඒක ලබන සතිය අපි ඒ විලාවට පටන් ගමු මාතෘකාවත් එක්ක. වෙන මොකක් දැනගන්න නැහැ නේද? හරි. එහෙනම් සුබ දවසක් වේවා. සුබ සතියක් වේවා. ලබන සතිය අපි හම්බ වෙමු.